කොහොමද රැංගියේ මල්ලියේ ශිෂ්‍යති භාගයට සූදානම් වෙමින් ඉන්න ඔයාලගේ මනසට විවේකයක් අරන් දෙන්න අද මම සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවද හොල්මන් අපි අද බලන්න යන්නේ හොල්මනක් ගැන. ඉන්නකෝ. ඔයාලා බය වුණා නේද? ඇත්තටම හොල්මනක් නෙවෙයි අද අපි බලන්න යන්නේ. දිය හොල්මනක් තමයි අද අපි බලන්න යන්නේ. ඔයාලා බය වෙන්න එපා. ඒ හොල්මනක් කිව්වට එයාව අපිට උවමනා වෙන්නේ කොමිසම කටයුතු වලදී. ඔයාලා දන්නව ඇති නේද? රාජ්‍ය කාලයේදී අපේ ගොවි මහතුරුන්ගේ කුඹුරට එක එක උපද්‍රව, ඒ කියන්නේ සතුන් එනවා. එයාලගෙන් මේ කුඹුර ආරක්ෂා කරගන්න එයාලා පොඩි හොල්මනක් හදනවා. කවුද දන්නවද? දිය හොල්මනේ. එන්නේ නැහැ. අපි අද බලමු ඒ දිය හොල්මනක් හදන්නේ කොහොමද කියලා. ඔයාලා අහලා තියෙනද වර්තමානයේදී මේ අලි එනකොට අලි වෙඩි දානවා, සමහර තුඹයි ගන්න රතිඤ්ඤ දානවා, වෙඩි තියනවා, ඒ වගේ උගුල් අටවනවා. එහෙම කරන්න හොඳ නැහැ. ඉතින් මේ අද මම හදන්න යන දිය හොල්මනේ ඒ වගේ කිසිම සතෙකුට හානියක් වෙන්නේ නැහැ. ඒක ගොවිතැනේදී සතුන්ව බය වෙන විදිහට තමයි හදන්නේ. පොඩ්ඩක් බය කරනවා. ඉතින් මේක අපිට ගොවිතැනේදී තාමත් වැදගත්. වර්තමාන වෙනකොට අර වගේ මම කලින් කිව්වා වගේ දේවල් භාවිතා කරන නිසා මේ දිය හොල්මන කියන දේ වියකී යනවා. ඒ වගේ ඔයාලා දකින්න අපහසුයි. ඉතින් මම අද ඔයාලට හිතුවා ඒ වගේ එකක් හදලා පෙන්නන්න. ඔයාලා දැකලා නැතුව ඇතිනේ. අපිට ඒ දිය හොල්මන හදන්න අවශ්‍ය වෙනවා ටිකක් දිග, ඒ කියන්නේ තරමක් දිග උණබට කැබැල්ලක්, ආධාරකයක් වශයෙන් කෝටු දෙකක්, ඔයාලට අවශ්‍ය වෙනවා ටිකක් උස දිය පහරක්, උස තැන්කින් වෙන්නේ දිය පහරක්. තව පොල් කට්ටක් අවශ්‍ය වෙනවා, යටින් තියෙන්න ඕනේ ගලක්. එන්නකො අපි ඒ ද්‍රව්‍ය ටිකත් ප්‍රෙස් කරගෙන යමු අපේ දිය හොල්මන හදන්න. මම ඔයාලට අවශ්‍ය ද්‍රව්‍ය වලට කිව්ව නේද? උණබට කැබැල්ල. ඒ උණබට කැබැල්ල මේ වගේ තරම් දිග වුණාම ඇති. එන අඩි 3 හමාරක් වුණා ඒ වගේ තරම් දිග වුණාම ඇති. මම මේ උණබට කැබැල් හොයාගත්තේ අපේ ගෙදරින් නෙවෙයි. ඔයාලා දන්නව ඇති නේද අපි සැමරුවා වෙසක් උත්සවය. ඒකට වෙසක් කූඩු හදන්න ගෙන ආපු උණබට වලින් ඉතුරු වුණ එකක් තමයි මේ උණබටය. මේ බලන්න. දැන් අපි යන්නේ මේ දිය හොල්මන හදන්න අවශ්‍ය විදියට මේ උණබටය කපා ගන්න. බලාගෙන ඉන්න. මේකට මේ උණුපුරකට වතුර පිරෙන අවශ්‍ය ආකාරයට අපි මේ විදිහට කපා ගන්න ඕනි. බලන්න ඔයාලා මේ වගේ කපනකොට දෙමාපියන් සමග එකතු වෙලා කපන්නේ නැත්නම් ඔයාලට අත කැපෙන්න හිම පුළුවන්. අපි මේ උණබටේ යාළුවනේ සම්බර භාවය බලන්න ඕනි. මේ බලන්න. මේ බලන්න ඔයාලට පේනවාද මෙතනින් මේක සම්බර වෙලා තියෙනවා. ඒ සමබර වුණු තැනට වඩා ටිකක් ඉදිරියෙන් අපි හිල් දෙකක් විද ගන්න ඕනේ. ඒ මොකක්ද දන්නවද? මේ පැත්තට වතුර පිරුණාම මේ පැත්තේ ඩග් ගාලා වැදෙන්න ඕනේ. එහෙම වෙන්නේ පොඩ්ඩක් මේක මේ පැත්තේ සැහැල්ලු වුණාම මේ. අපි දැන් අර සම්බර්තාවේ තියෙන තැනට වඩා ටිකක් එහා තැනේ කපාගත්තනේ. එසේනම් දැන් අපි හදන්නේ සිදුරු දෙකක් හදාගන්න. බලන්නකෝ.
බටේට. මේක ජල වෙන්න පුළුවන්. ඒක නිසා මම මෙතනින් කොටු කෑල්ලක් බැඳ ගන්නවා. අපි උණ බටේට සවි කර ගැනීමට අවශ්‍ය දේවල් සවි කරගත්තා. ආධාරකයේ තිබීමට තර්මක් ශක්තිමත් කොටක්, එතකොට පොල් කටුවක්, ඒ වගේම සවි කරගෙන දැන් අපි උණ බටේ හදලා ඉවරයි. අපි යන්නේ ආධාරක දෙකක් ගන්න. මේ බලන්නකෝ. ඔයාලට පේනවද නේද මේ ආධාරකවල මෙහෙම තියන්න හැක් විදියට තියෙනවා. කරු දෙකක් අපි කියන්නේ දෙබලක් මේ ආධාරක දෙකේම තියෙන අවශ්‍යයි. අපි දැන් යන්නේ තරමක් කුස ස්ථානයකින් වතුර වැටෙන තැනක් බලන්න. කුඹුරේ එන්නකෝ. මාත් එක්ක ගිහින් බලමු මේ කොතනද කියලා. අපි දැන් යන්නේ ටිකක් කුස වක්කඩක් හොයාගෙන. මේක තියන්න ඕන නිසා මේක රඳවන්න නම් ටිකක් කුස වක්කඩක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි යමු දැන් ඒ වක්කඩක් හොයාගෙන එන්නකෝ. අපි හොයාගත්ත යාළුවනේ ටිකක් කුස ස්ථානයකින් වතුර වටන ගණන්. මේ බලන්නකෝ මේ තියෙන කුස වක්කඩක්. අපි දැන් යන්නේ අපි හදාගත්ත දිය හොල්මන රඳවන්න. බලමුකෝ හදවන්නේ කොහොමද කියලා. අපි මේ උස ස්ථානකින් වතුර වැටෙන තැනකට අපි දැන් උණ බටයක් සවි කරගත්ත. මේ බලන්නකෝ ඔයාලට පේනවද නේද මෙතනින් වතුර එනවා. අපි දැන් යන්නේ මේ දිය හොල්මන ආධාරකය කියලා සවි කරගන්න. ඔයාලා බලන්න අපි මේ ගත්ත ආධාරක දෙක. මේ බලන්න මම දැන් දිය හොල්මන ගත්තා. අපි දැන් ඒක සවි කරමු අර ආධාරක දෙකට. නේද ආ සද්දයක් ඇහෙනවා. මෙතනින් අපි කියලා තියෙනවා පොල් කට්ට ඒකකට ගිහිල්ලා වැදෙනවා. මේ මෙහින් වතුර පිරෙනවා. මුහුණ වැදිනවා. මේ මොකද දන්නවද මෙතන වතුර ගලාගෙන යන්නේ නැහැ. මේවග මැද කුරුක් කියනවා. ඒක මේක කොටසට වතුර පිරුනහම බර වෙලා පහත් වෙනවා. අනිත් කොටස ඉස්සලා ඩක් ගාලා ආයි වැටෙනවා. වතුර පිරෙනවා අයින් වෙනවා. මේක වැදෙනවා ඉස්සෙනවා. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන දිය හොල්මනක් හදන්න. ඔයාලගේ හිතේ මේක හදන්න අපහසුයි කියලා. එහෙම නැහැ. ඔයාලට මේ විදිහ කුඹුර වල දියදකින් වතුර වැටෙන්න ඕනේ. ඔයාලගේ දර ටැප් තියෙනව නේද ජල කරාම. ඒ වගේ එකකට මේ වතුර වැටෙන විදිහ හදා ගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ වගේව කරනකොට වැඩිහිටියන්ගේ උදව් ලබා ගන්නත් පුළුවන්. මමත් මේක හදනකොට වැඩිහිටියන්ගේ උදව් ලබා ගත්තා. කපනකොට, එතකොට මිටියෙන් ගහනකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. ඔයාලා ගත සැලෙන්න පුළුවන් මත කැපෙන්න පුළුවන්. ඒක නිසා මේ බල හරිම ලස්සනයි නේද? වතුර කිල්ලා ඉතින් ඩක් ගාලා වැටෙනවා. මේක හරිම පරිසර හිතකාමි සතුන් බය ගන්න පුළුවන් ගොවි උපක්‍රමයක්. මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ යාළුවනේ කුඹුරු වල පමණයි. හේන් ගොවිතැනදී මේක භාවිතා කරන්න බෑ. ජලයේ භාවිතා කරලා කරන වගාවන් වලදී මේක භාවිතා කරන්න පුළුවන් අපිට. වැඩිපුරම කුඹුරු වලදී. මොකද මේකට ගොඩක් වතුර අවශ්‍ය වෙනවානේ. ඒක නිසා මේක රාජ්‍ය කාලයට ඉතාමත් වැදගත්. ඉතින් මම අද ඔයාලට පරිසර පාඩම් වල තියෙන ඔයාලගේ සරල නිර්මාණයක් තමයි කියලා දෙන්නේ. මේ වගේ ඔයාලට මම කියලා දෙන්නම්. පොඩි පොඩි නිර්මාණ හදන හැටි ඔයාලා ආසයි නේද පරිසරයේ තියෙන විවිධ දොරකම් දැනගන්න. ඒ වගේ කොටස් පිළිබඳවත් මම ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ සරල නිර්මාණ හදන්න ඔයාලා උත්සාහ කරන්න. අද මම මේ වීඩියෝ සමගන්න.
අයිබෝවන්. Thank you.